Welcome to Chat with Shashi. Only thing, other market program ka aarambu kaam thama sudhanam vela inne. Adam se bhi magi varisata hanta ka sambandhu beno. Main agar ma mehme kya na ngatte ma me. Lanka bhi na the daksha narthan shilpe ek tamai lalit parakum ke lagya ne. Mata mahu hambe ne lalit parakum ke prachand ke ne event ekeng. Thing video coverage ka thani kar ho isin tamai karan ne. Ati daksha videographer ke ne Lanka bhi ne tekam photographer ke ne. Adam se bhi magi khata ba hata ekatu enne me aasne event kar gan tahe. Tharuka Mayadunne. Ivan. Ivan. Kaha Tharuka? Inna hai tum melody ka karayi. Main toh usse Tharuka monar the last name ati ne. Mamma kya Tharuka kiya Tharuka ne? Tharuka. Gorak kya kiya ne? Tharuka. Thari naam Tharuka. Tharuka. Habe me then me program kar enna kali mera call karane. Call karam the true call ke mera naam matlab na. Harin Ashwin kya kya lagti na naam? Ashwin. Tino ne? ඒක සාමාන්‍යයෙන් famous නෑ නම තරුකා මායදුන්නේ කොහොමද දන්නේ ඔව් අශ්වින් කියන එක වැඩි පාවිච්චි වෙන්නේ මම මේ තරුකා මායදුන්නේ කියන එක තමයි පාවිච්චි කරන්නේ පාවිච්චි කරන්නේ හරි දැන් මට කියන්නකෝ දැන් බලන් ඉන්න ප්‍රේක්ෂකයෝත් හිතන නැති මොනවාටද මේ දවස්වල වැඩිම කාර්යබහුල වෙලා ඉන්නේ කියලා අපිට මතක් කරගන්න මේ ටිකේත් කාර්යබහුල වෙලා ඉන්න ලලිත් අයියාගේ වැඩක් එක්ක තමයි එයාගේ වෙස් මංගල්‍ය තිබ්බනේ ඒකේ වීඩියෝ එක දැන් රිලීස් කරන්න ඒකේ එඩිටින් වලට පොඩ්ඩක් මේ දවස්වල හිර වෙලා ඉන්නවා ඒකට එක්ක තමයි මේ ටික විසි වෙලා ඉන්නේ විසි වෙලා ඉන්නේ දැන් හැමෝම බලන්නේ මේ තරුක මායාදුන්නේ කොහොමද මේ ශේෂ්ත්‍රත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක අපි ඒ ගැන කතා කරමු විරාමයෙන් අනතුරුව ශේෂ්ත්‍රත් එක්ක කොහොම සම්බන්ධ වෙන්නේ කියලා ඊට කලින් අපි කතා කරමු දැන් පවුල ගත්තම දැන් අම්මා තාත්තාලා ගොඩක් ලාට සපෝට් කරනවා නංගි මල්ලී ඉන්නවා නම් සපෝට් කරනවා ශේෂ්ත්‍රතුල ඉන්නකොට කොහොමද වාර අම්මගෙන් තාත්තගෙන් ලැබෙන සහයෝගය සහෝදර සහෝදරියන්ගෙන් ඒ දෙන්න හින්දා තමයි ඇත්තටම මේ වගේ ස්ථානයක අද එන්නත් මට අවස්ථාව හම්බුනේ කවුරුත් දන්නේ දෙයක් තියෙනවා මේ මගේ තාත්තා ඡායාරූප ශිල්පියෙක් ඒක මේ වැඩිය කවුරුත් දන්නේ නැහැ මේ තාත්තා තමයි මේ මුලින්ම ඇල්සබෙඩ් එකේ ඒ අකුර වගේ මට ෆොටෝග්‍රැෆි ඉගැන්නුවේ තාත්තා ඊට පස්සේ තාත්තයි අම්මයි නැත්තම් මේ තැන අද මං නැහැ ඒ වගේම තමයි මේ අක්කා ඒ තුන් දෙනා ලොකු කැපකිරීමක් කරලා මට මේ වගේ තැනකට එන්න ඒ වගේම මේ මාමගේ පුතා ශෂෙන් අයියා එයා තමයි මට මුලින්ම මේ කැමරාවක් දුන්න මල්ලි අරන් ගිහිල්ලා මේ මොනහරි තියෙනවා නම් ගහන් එන්න කියලා ඉස්සර ෆෝන් එකෙන් ගහලා ඉද්දි ඊට පස්සේ කොහොම හරි තාත්තා මේ නිමාඩුවට ආවා මේ ලංකාවට ඒ යද්දි මං මේ කැම් එක තියලා යන්න කියලා ඇඬුවා ඊපස්සේ කොහොම හරි තාත්තගේ ඔක්කොම බඩු ටික මට දීලා ගියා ඊට පස්සේ එතනින් තමයි මං හිතන්නේ ෆොටෝග්‍රැෆි කැමරාවකින් කරන්න මම පටන් ගත්තේ කියලා. එතකොට දැන් තාත්තා දක්ෂ ෆොටෝග්‍රැෆර් කෙනෙක් කියලා කිව්වා. තාත්තගේ නම මතක් කරගන්න. තාත්තගේ නම ඉන්දික මායාදුන්නේ. එයා දැන් ලංකාවේ නැහැ විදේශගත වෙලා ඉන්නේ. විදේශගත වෙලා ඉන්නේ. හරි. දැන් පවුල ගැන අපි මතක් කරානේ ෆැමිලි කින් ලැබෙන සපෝට් එක සහ අක්කලා දෙන සපෝට් එක මතක්. අක්කලා කීයක් දෙනක තුනක්. එකක්ද? එකක්ද? එකක්. ආ හරි හරි එකක්. අක්කලා කිව්වා මම මතක් නැහැ අක්කලා කියන්නේ මේ මාමගේ දුවත් ඉන්නවා ඒ කට්ටියම අර එක සහෝදරයෝ එකට එකතු වෙලා එකට ඉන්න කට්ටියම හරි ඔන්න ඉතින් හැමෝටම සාමාන්‍යයෙන් අමතක කරන්න බැරි කාලයක් තමයි පාසල් කාලය කියලා කියන්නේ සහ පාසල් කාලේ අපිට ඇති වෙන සුන්දර මතකයන් ඇද්දකීම් ඒවා කාලයක් ගිහිල්ලා අපිට ආයෙත් මතකي අපි ආවර්ජනය කරන්න පුළුවන් නම් කොයිතරම් දෙයක්ද නේ ඉතින් අද තාරුක මායාදුන්නගේ මතකي ආවර්ජනය කරන්න යන්නේ පාසල් කාලේ කරපු සුන්දර මතකයන් සහ පාසල පාසල කොහෙද මගේ පාසල පාන්දර ශ්‍රී සුමංගල විද්‍යාලය ඒකෙන් තමයි ඒ ලෙවල් වෙනකම් මම අධ්‍යාපනය ගත්තේ පාන්දර ශ්‍රී සුමංගල විද්‍යාලේ මික්ස්ද නැත්නම් නෑ බොයිස් ස්කූල් බොයිස් ස්කූල් දැන් සාමාන්‍යයෙන් බොයිස් ස්කූල් එකක ඉන්න ළමයින්ට ලැබෙන අත්දැකීමට වඩා වෙනස් අත්දැකීමක් ලැබෙන මික්ස් ස්කූල් එකක ඉන්න දැන් මට කියන්නකෝ දැන් ගොඩක් වෙලාවට මේ බොයිස් ස්කූල් යන අයත් හරියට දඟවඩ කරනවානේ නේද මික්ස් ස්කූල් එකට වඩා හපා කොල්ලෝ සෙට් එකක් ඉන්න ස්කූලක් සහ කෙල්ලෝ තනි කර ඉන්න ස්කූලත් ප්‍රශ්න දැන් කියන්නකෝ මොන වගේ සුන්දර මතකයන්ද තිබුණේ කොල්ලොත් එක්ක කොල්ලෝ කියන්නේ යාළුවෝ ටිකත් එක්ක කියන්නේ ඉතින් අර ඒ මතකේ අර කියලා ඉවරයක් කරන්න බෑ කියන්නේ ස්කෝලේ ගිය වෙලා එක වසරේ ඉඳන්ම 13 වසර වෙනකම්ම ඒ හිටපු සෙට් එක තාමත් ඒ සහෝදරත්වේ තාම තියෙනවා ස්කෝලේ එකට ගුටි කෑවා එකට දන ගැහුවා එහෙම වෙන ලොකු මතකයන් තියෙනවා මේ තරුක මට කියන්නකෝ මේ ස්කෝලේ යන කාලේ කොහොමද ચાලියේ නෑ ස්කෝලේ යන කාලේ කියන්නේ 10 වසරෙන් පස්සේ තමයි මහත් වෙන්න ගත්තේ අපුචි
ඒවට දැන් ඒක ප්‍රශ්නයක් නෑ නේද නෑ දැන් ඒක කවුරුත් එහෙම මහතේ මහතේ කියන් ඉන්න පසාරුක පොලේ ගහයි නේද සර මෙහෙම නේද තවක හරි වස්සේ හරි ඉතින් මම හිතන අප ගොඩක් දේවල් කතා බහ කරලා කියලා හැබැයි අපි අනිවාර්යෙන් මතක් කරන්න පාසල් කාලේ මම ඕනම කෙනෙක්ගෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ අපිට ජීවිතේ පාර කියලා දුන්නා ගුරුවරියක් හරි ගුරුවරයෙක් හරි මිස් කෙනෙක් හරි සාමාන්‍යයෙන් අපි ආදරය කරන කෙනෙක් ඉන්න. එතකොට මම නිකන් හරි තරුකෙන් ඇහුවා. ජීවිතේට අමතක නොවනම ගුරුවරිය හරි ගුරුවරයා හරි කවුද කියලා මම තරුක මොකද කියන්නේ? ගුරුවරිය දෙන්නෙක් ඉන්න. මට දෙන්නාම කියන්න යනවා එක්කෙනෙක් සුලේග මිස් අනිත් එක්කෙනා නිර්මාණි මිස්. ඒ දෙන්නා තමයි අර කොයි ගමනක යන්න ඕන නම් පාර පෙන්වන්නේ ඒ දෙන්න තමයි මට. මට පෞද්ගලිකව හරි පාර පෙන් උදව් කරනවා මේ මිස්ලා දෙන්න. මම හිතන්නේ මිස්ලා දෙන්න මේ වැඩසටහන ආරම්භනවා නම් අනිවාර්යෙන් මිස්ලා දෙන්න සතුට හිතේ මොකද තරුකට මතක් වුණ නිසා මේ ප්‍රෝග්‍රෑම් එකේදී. ඉතින් අපි එහෙනම් ලෑස්ති වෙන කෙටිම කෙටි විරාමයක් ගන්න. තරුකත් එක්ක තව ගොඩක් දේවල් කතා බහ කරන්න තියෙනවා. අපි තාම කතා කරේ පාසල් කාලේ ගැන සහ ෆැමිලි කේ විස්තර. ඉතින් ලෑස්ති වෙන කෙටිම කෙටි විරාමයක් ගන්න. විරාම නම් තුරු ප්‍රාණතත් එක්ක තියෙන චැට් විත් ශෂි ප්‍රෝග්‍රෑම් එකත් සමඟ. ඔන්න ඉතින් කෙටිම කෙටි විරාමයකින් අනුතුරු ඔබ නැවතත් එකතු වෙන්නේ චැටර් ශෂි ප්‍රෝග්‍රෑම් එකත් සමගින් අපිට අර මේ ටීවී එකෙන් බලද්දී පොඩ්ඩක් මේ තරුකවයි මාවයි දෙන්නකෝ මම අද තමයි චූටිල මාව ස්ක්‍රීන් එකේ දැක්කේ තරුක මේ චූටිනේ දැක්කනේ චූටි හා දෙකම තමයි හරි එහෙනම් තරුක මේ මොකක්ද අහන්න ගිය එකත් අමතකුණා හරි කමක් නැහැ අපි කතා කරන්නේ ඉතින් කොහොම ශේෂ්ත්‍රයක සම්බන්ධ වෙන්නේ කියලානේ දැන් තරුකට උන චූටි කාලේ තාත්තාගෙන් තමයි මුලින්ම ඉගෙන ගන්න කියනද හැබැයි ඉවෙන්ට් එකක් කරන්න ඇතින් මේ ශේෂ්ත්‍රයත් එක්ක සම්බන්ධයි ඒවට මතකද මුලින්ම කරපු ඉවෙන්ට් එක මොකක්ද කියලා මුලින්ම කරේ බ්‍රිටිෂ් එම්ප්ලොයි කියලා පජන්ට් එක ඒකේ ඔෆිෂියල් ෆොටෝග්‍රැෆි හම්බුණා ඒකෙන් තමයි මොඩලින් පැත්තට ඇවිල්ලා ශේෂ්ත්‍රයෙන් පොඩ්ඩක් මේ ඉස්සරහට යන්න පටන් ගත්තා ඒ පැජන්ට් එකත් එක්ක. පැජන්ට් එකේ. දැන් මේ වෙද්දි මම දන්නවා මේ තරුක සාමාන්‍ය පැජන්ට් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ නේද? සාමාන්‍යයෙන් ඉවෙන්ට්ස් එහෙම පැජන්ට්ස් ඉවෙන්ට්ස් එහෙම මේ ෆොටෝග්‍රැෆි කෙනෙක් විදිහට ඉන්නේ. එතකොට දැන් මේ වෙද්දි පැජන්ට්ස් කීයක් විතර කවර් කරලා තියෙනවද? දැන් නම් තියෙන හැම පැජන්ට් එකම මම කරනවා. මේ ශ්‍රී ලංකාවේ ඔෆිෂියල් ෆොටෝග්‍රැෆි කරා. එවගේම ලීසක්ගේ টপ මොඩල් එකේ ෆොටෝ ඔෆිෂියල් ෆොටෝග්‍රැෆි කරා ඒ දෙකේ ඔෆිෂියල් ෆොටෝග්‍රැෆි කරන ගමන් අනිත් ඒවටත් අර ඉන්වයිට් ගෙස්ට් විදිහට යනවා. එතකොට මේ අනිවාර්යෙන් කතා කරන්න ඕන එකක් තමයි මම කිව්වා තරුකට ඔයාව හම්බෙන්න ප්‍රචණ්ඩ එකෙන් කියලා. එතකොට ප්‍රචණ්ඩ කියලා කියන්නේ ලංකාවේ තිබුණු දැවැන්ත නර්තන ප්‍රසංගයක්. එතකොට ලලිත් අය තමයි ඉවෙන්ට් එක කරන්නේ. ඒකේ වීඩියෝග්‍රැෆි කරන්න හම්බෙනවා තරුකට. එදා මොකද හිතුනේ ඒවට ඉන්වයිට් කරද්දී මේ වීඩියෝ කරන්න එන්න කියලා? මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක තමයි ඉවෙන්ට් එක. ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් එකක් විදිහට කට්ටිය එකතු වෙලා අයවලා මතක් කරන්න ඕනේ ප්‍රොඩක්ෂන් එකේ දුනිත. දුනිතයි ජනිතයි හෙන ලොකු කැපවීමක් වුණා මට මේක හොඳ සාර්ථක කරගන්න. දුනිත තමයි ගොඩක්ම බර ඇද්දේ. මොකද මං වීඩියෝ කියන තීම් එකට ආවේ වැඩියෙන්ම ප්‍රචණ්ඩ එකත් එක්ක. නැත්තම් ෆොටෝග්‍රැෆි තමයි වැඩිපුරම කරේ. දුනිතත් එක්ක එකතු වෙලා තමයි කොහොම හරි අන්තිමට ප්‍රචණ්ඩ ෂෝ එක වීඩියෝ එක කරේ. කරේ. එතකොට දැන් මේ වෙද්දී අපි දකිනවා ගොඩක් ෆොටෝ ෂූට්ස් කරනවානේ තරුක. තරුක මට කියනවා මේ කොහොමද ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය ෆොටෝස් වලට? ප්‍රතිචාර ගොඩක් හොඳයි. සමහරු නම් හාහාර රියැක්ට් දානවා. මේ මොටිවේට් කරන්න ඒක වෙනම කතාවක්. ඒක මම ආසත් නැහැ මතක් වෙනවට මේ කට්ටියෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් මේ අලුත් කන්සෙප්ට් එකක් ඉස්සරහට එයි. අලුත් කන්සෙප්ට් එකක් කියන්නේ මම මේ ප්‍රොඩක්ෂන් එකක් වගේ හදුවනේ අපි. ඒ ප්‍රොඩක්ෂන් එකත් එක්ක හදද්දි මේ පොඩි වෙනසක් කරන්න හැදුවා. මේ මොඩල් විත් නවෝද්‍ය කියලා. ඒක ළඟදිම මේ එළියටයි. එතකොට බලමු මොකද්ද මේ මොඩල් විත් නවෝ කියන එක. නවෝ කියන කොන්න. ඒකත් එක සමහරට මේ මොඩල් විත් නවෝ කියන අනිවාර්යෙන් ගොඩක් මේ
මොඩල් කරන්න කැමති අයට මම හිතන ඔපචුනිටි එකක් හම්බ ඒකත් එක්ක සම්බන්ධ වෙන්න. අනිවාර්යෙන් කොහොම හරි මොඩල් විත් නව කියන එක හොඳ බ්‍රෑන්ඩ් එකක් කරන් තමයි මගේ ලොකු බලාපොරොත්තුව. බලාපොරොත්තුව. හරි ඔන්න ඉතින් බලාපොරොත්තුවත් එක්ක අපි කවුද අපේ තරුකගෙන් අහලා බලමු. දැන් අපි ශේෂ්ත්‍රයත් එක්ක සම්බන්ධ වෙනකොට සමහර ඕන කෙනෙක්ගෙන් අහන ප්‍රශ්නයක් මේක. අපිට කාලයක් යද්දී මේක ඇති. දැන් මට මේක දැන් කරන්න බෑ ඒ තරම් මානසික පීඩනයක් මිනිස්සු කපනවා දැන් සාමාන්‍යයෙන් ඔක ෆොටෝග්‍රැෆි නෙමෙයි ඕනම ශේෂ්ත්‍රයක් තියෙන දහස් තමයි කපා ගන්නවා මේ හොඳට කතා කරලා අනිත් අතට අයියෝ යාගේ ෆොටෝස් හරි නෑ අනේ මෙහෙමයි ඔහොම මොකද කියලා එක එක දේවල් කියනවා ඔයාගේ ජීවිතේ මොන වගේ බාධක වලදී තරුක මායදුන්නේ කියන්නේ ෆේස් කරේ කියලා අහුවොත් ඔයාගේ උත්තරේ කොහොම වේද ගොඩක් බාධක වලට ෆේස් කරා ඒකෙන් අමතක වෙන්නේ නැති සිදුවීමකුත් තියෙනවා ඒ හැම බාධකයකදීම මගේ ටීම් එක මට වෙන සහයෝගයක් වුණා. ඒ වගේම මම දැන් අම්මටත් ගිහින් කියන අම්මව ආපහු නම් කරන්නේ නැහැ. මම නවත්තලා දානවා. ඉතින් අම්මා තමයි මේ ආපහු මේ කරන්න එහෙම කරන්න එපා, එහෙම වැටෙන්න එපා. ඒ වගේම සංසී අක්කා, තාරකා අක්කා ඒ දෙන්නත් මට මේ බයිනෝ කෝල් කරලත් බයිනෝ මේ මල්ලි මේ පිස්සු වැඩ කරන්න එපා, ෆොටෝග්‍රැෆි නවත්තන්න එපා. එහෙම එහෙම කියලා මේ මට ගමන ඉස්සරහට යන්න හොඳ හයියක් වෙනවා අනිවාර්යෙන් මගේ ටීම් එක අපේ ටීම් එකක් තියෙන ටීම් එකේ හින්දා තමයි මම අද මේ තැනකට ඇවිල්ලා ඉන්නේ එතකොට තරුක දැන් මම දකින ප්‍රශ්නයක් නැහැ මොකද අපිත් ශේෂය තුල ඉන්න නිසා ගොඩක් ලාට ෆොටෝග්‍රාෆර්ස්ලා ෆොටෝෂූට්ස් වලට අපිට කතා කරනවානේ එතකොට අපි අර පොඩි ගෲප් එකකට දාලා තියෙන ෆොටෝග්‍රාෆර්ස්ලා කියන අයව මේ ආ කතා කරව සමහරට වෙන මොකක් හරි දෙයකට දාන්නේ මේ කතා කරන්න කියන දේ. ඕක ඔය මේ ශේෂ්ත්‍රය තුළ හැදුණු මතයක්. එතකොට ඔයා ඒ වගේ අත්දැකීම් වලට මුහුණ දීලා තියෙනවද? කවුරු හරි ගෑන් ළමෙක්ට ෆොටෝෂූට් එකකට කතා කරාම මට ඕවට කතා කරන්න එපා හරි මොකක් හරි කියලා මේ අර ගහිත රිදෙන විදියට ඔයාලට මොකක් හරි කමෙන්ට් එකක් ඇවිල්ලා තියෙනවද? තාමත් නම් එහෙම කමෙන්ට් එකක් ඇවිල්ලා නැහැ. මේ මොකද මං අර කාඩ හරි ෂූට් එකට කතා කරොත් අනිවාර්යයෙන්ම මගේ පේජ් එක මුලින් යවලා ඉන්නවා යවලා මෙසේජ් එකක් දානවා මේ ඔයාලට කැමති නම් විතරක් පුළුවන් මාත් එක්ක ජොයින් වෙලා වැඩක් කරන්න කියන මේ මෙසේජ් එක අනිවාර්යෙන් දානවා මං ආස නැහැ මේ කාගෙන්වත් කතාහන් එතකොට මේ වෛරල් වුණු ෂූට් එක මොකක්ද කියලා අහුවෝ වෛරල් වුණු ෂූට් එක කියන්නේ කරපු ෂූට් පහක් විතර වෛරල් වුණා මතක් කර ඒෙන් එකකට සම්මානෙකුත් හම්බුණා මේ තරඟකින් එකක් අර වෙනුකක්කගේ කරා ෂූට් එකක් මට ඒක කන්සෙප්ට් එක මතක නැහැ ඊට පස්සේ සෙස්කා රොමායි කරා ඩාර්ක් සීන් ඩාර්ක් ෆොටෝ ෂූට් එකක් ඒක නම් මේ හිතන්න බැරි විදිහට වෛරල් වුණා ඊට පස්සේ සෙස්කා ටැලන්ට් සෙස්කා මාත් එක්ක ඕන කතා කරොත් හෙට හරි ෂූට් එකක් ගන්න එන කැමති වෙන මේ මොඩල් කෙනෙක් ඊට පස්සේ තව ෂූට් කරපු ඔක්කොමගේ වෛරල් වුණා මට අර කන්සෙප්ට් එක එහෙම එක මතක හිටින්නේ මතක හිටින්නේ තමයි මේ කොච්චරක් දේවල් ඔළුවේ තියෙනවද නේද ඉස්සරහට කරන්න තියෙන ප්ලෑන්ස් උත් ඔළුවේ තියාගෙන කොහොමද ඉතින් කරපු දේවල් මතක තියාගන්න මං අහුවත් දැන් ඉස්සරහට මොනවද තියෙන ප්ලෑන්ස් කියලා ඉස්සරහට තිබ්බෝ තියෙන ප්ලෑන්ස් කියන්නේ ෆොටෝග්‍රැෆි වලින් නම් ඉහළටම යන්න බලාපොරොත්තුවක් තියෙනවා මේ දැන් පොඩ්ඩක් ෆැෂනින් පැත්තට අඩු වෙලා දැන් වෙඩින් ෆොටෝග්‍රැෆි වලට ගිහිල්ලා තියෙනවා ළඟදි ස්ටුඩියෝ එක ඕපන් කරා මේ මතකම ස්ටුඩියෝ කොහෙද තියෙන්නේ කියලා ස්ටුඩියෝ තියෙන්නේ අපේ ගෙදරම තමයි දෙවෙනි ස්ටෙප් එක වෙන තැනකට යන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඒ ස්ටුඩියෝ හදන්නත් මගේ ටීම් මෙම්බර්ස්ලා තමයි මම උනන්දු කරේ එයාලා ඇවිල්ලා අපි කට්ටියම එකතු වෙලා තමයි මේ වැඩ ටිකක් කරලා තැනකට එන්න ගේමක් ගහන ඉතින් මේ ගේම සාර්ථක වෙන්න කියලා යාල් ටීවී එක අපේ හැමෝම වට විශ් කරනවා ඒ විශ් එක අනිවාර්යෙන් සාර්ථක වෙන්න කියලා එහෙනම් තව ප්‍රශ්නයක් තියෙනවා මට දැන් තරුක කියලා කියන්නේ ෆොටෝග්‍රාෆර් කෙනෙක් නේ. එතකොට ගොඩක් වෙලාවට අපි දකිනවා සමහර ෆොටෝෂූට් එක වෛරල් කරගන්න මොකද කරන්නේ? ගෑල් ළමයට කියනවා ෆොටෝ රඳින්න කියලා. හරි නැත්නම් මොකක් හරි ෆොටෝ එකක් ලීක් කරනවා අපේ වචනෙන් කියනවා. තරුක ඒක ගැන කොහොමද හිතන්නේ? කොහොමද දකින්නේ? ඒ දේ. ෆොටෝග්‍රාෆර් කෙනෙක් විදියට. ෆොටෝ රඳින්න පමණින් මේ ෆොටෝෂූට් එක වෛරල් වෙනවා කියලා කියන්න බෑ. අනිවාර්යෙන් මේ ෆොටෝෂූට් එකේ හොඳ කන්සෙප්ට් එකක් තිබ්බොත් අනිවාර්යෙන් මේ ෆොටෝෂූට් එක වෛරල් වෙනවා. මම හිතන්නේ පෞද්ගලිකව එහෙමයි කොටරැන්ද පමණින් ෆොටෝ ෂූට් එක වෛරල් වෙනවා කියන්නේ ඒක එච්චරම අර ශේෂ්ත්‍රයට හරිනේ මොකක් හරි කන්සෙප්ට් එකක් එළියට ඇවිල්ලා ඒක වෛරල් වෙනවා කියන්නේ ඒ කරපු ෂූට් එකේ ෆොටෝග්‍රාෆර් හැටියට මට හොඳට ඇඟට මේ ෆීල් වෙනවා අන් රයිට්
එහෙම තමයි තරුක කියන්නේ. එක එක අයගේ හිතන පතන විදි වෙනස් කියලා අපි ඒකන කියන්නේ. හරි. එහෙනම් තරුක දැන් ගොඩාක් මොඩල්ස්ලත් එක වැඩ කරනවානේ නේද? ඔන්න දැන් අමාරුයි දාන්නේ අන්නේ. දැන් කටිය බලන්න ඕන අනිවාර්යෙන්ම ප්‍රෝග්‍රෑම් එක තරුකත් එක වැඩ කරපො. මම තරුකගෙන් නිකන් හරි ඇහුවොත් තරුකට ශේෂ්ත්‍රයේ වැඩ කරන්න පුළුවන් ලේසිම මොඩල් කවුද කියලා තරුකගේ ආන්සර් එක මොකක් වේවිද? සෙස්කා රුමාය. සෙස්කා ගැරන් කළා කියනවා. ගැරන් කළා. හේතුව? හේතුව කියන්නේ මාර ෆෙන්ලි. කොහොම හරි මේ මඩ මේ මුණ ගැහුණේ කොහොම හරි ලීසාක්ක හින්දා තමයි টপ මොඩල් එකෙන්. ඊට පස්සේ අර ඩාක් ෂූට් එක මම නිකන් ඇහුවේ කන්සෙප්ට් එකේ වල කරමුද කියලා. ඊපස්සේ මං කියන්නේ ආ ඒකට වෙන ලොකු මේ සහයෝගයක් මට දුන්නා. ගෙදරිනුත් ගුඩි ගහලා එහෙම වෙලා දැන් මාර ෆිට් මාත් එක්ක ළඟදී හෙලෝයින් එකට ෂූට් එකකුත් කරා. ඒකත් වෛරල් වුණා. බලමු එයත් එක්ක වැඩ කරන එක මං හිතනවා මට ලේසි කියලා. ශේෂ්ත්‍රය කරපු වැඩ වලින් අමතක නොවනම රසවත්ම වැඩේ මොකක්ද? ප්‍රචණ්ඩ. 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 ප්‍රචණ්ඩ එකට චාන්ස් එක හම්බෙන්නේ ලලිත් අයියෝට ඩිරෙක්ට් කතා කරන්න නැත්නම් ඔයා කෙලිම ලලිත් අයියව කන්ටැක්ට් කරගන්නද මට වැඩේ බාර දෙන්න කියලා නැත්නම් ලලිත් අයිය කෙලිම මට ලලිත් අයියට ඕන වෙලා තිබ්බා ෂෝ එක දවසේ දාන්න මේ ගිනි පිඹින එක නෙළුම් පොකුණේ එනේ තිබ්බේ නෙළුම් පොකුණේ ලයිව් කරන්න බැරි හින්දා ලලිත් අයියට ඕන වෙලා තිබ්බා ඒක මේ වීඩියෝ කරගන්න කොහොම හරි අර ඉවෙන්ට් එක කවර් කරන්න ගෲප් එකක් හදලා තිබ්බා ෆොටෝග්‍රාෆර්ස්ලා දාලා ඊට පස්සේ ඒ දාපු මෙසේජ් එක ප්‍රමාණයක් හිරියක් ප්‍රමාණයක් හිරියක් ඊට පස්සේ මේ මොකද්ද ගෲප් එකේ දාලා තිබ්බ මෙසේජ් එක මෙහෙම එකක් කරගන්න ඕනේ ස්මල් අරිත් අයට කිව්ව මේ අයියා මං ගාව වීඩියෝ කරන්න බඩු ටික නම් නැහැ මේ බඩු ටික අරන් දුන්නොත් කරලා දෙන්නම් කියලා මේ කිව්වා හරි මල්ලි එහෙනම් අපි කරමු කියලා එයා බඩු ටික ගන්නත් දීලා ඊට පස්සේ කරා ඒක එසේ ආයකට මේ මාර සැටිස් ඒ වීඩියෝ එකට ඒකත් මේ දුනිතයි ජනිතයි තමයි ඒකත් මේ මේන්නම රංගරේ ජනිත තමයි අපේ වීඩියෝස් ටික එඩිට් කරන්නේ මතක් කරන්න ඕනේ අර ජනිත කියලා කියන්නේ පොඩි එක්කෙනා පොඩි එක්කෙනා මට මතක ඇති ප්‍රචණ්ඩ කියර මේ රොනින්න එකක් අරන් ස්ටේජ් එකේ එහෙට මෙහෙට දිව්වා ආ හරි 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 මට මතකයි ප්‍රචණ්ඩ කියර එහෙට මෙහෙට ගියේ පොඩි ළමයා නේ පොඩි පොඩි කියන්නේ පොඩිවත් නෑ බලන්න මෙයා හැදිලා ළමයා ඇවිල්ලා එන චූටි වයස කීයද දුනිට දුනිට දුනිත නෙවෙයි ස්ටේජ් එකේ දිව්වේ ජනිත ජනිත එයාට අවුරුදු 21යි අනිත් දුනිතට අවුරුදු 20යි ඔර මතකද ප්‍රචණ්ඩකේ ඔයගොල්ලොත් එක්ක වොයිස් කට් ගත්ත කවුද කියලා? ඔයා තමයි වොයිස් කට් ගන්නා. දැන් මට මතක දුනිත දුනිත කිව්වම මේ අනිත් එක්කෙනා අර මේ මම රෙකෝඩ් කරේ මේ ඒ වෙන එක්කනේ. ඒ වෙන එක්කනේ නේ. මම හිතන්නේ එයාත් දුනිතත් මං වගේම තමයි. ආ හැමද එයා ෆැට්ද? ඔව් මං. ෆැට්ද සෝරි චබි මොනවද දන්නේ මම කියන්නේ චබි හොනේ. හරි එහෙනම් ඉතින් අපි පොඩ පොඩ ප්‍රෝග්‍රෑම් එක එන්ඩ් එකට තමයි තරුක ඇවිල්ලා තියෙන්නේ. මම ඔයගෙන් අහුවොත් මේ තරම් දුර ඉන්න ගොඩක් වෙලාවට පවුලව මතක් කරා අර දුනිත ඒ යාළුව ටිකව මතක් කරා ඊට අමතරව තව සෑහෙන ප්‍රමාණයක් ඇති මතක් කරමු කොහොමද ඒගොල්ලන්ගේ ලැබුණ සහයෝගය කියලා මට මේක පටන් ගද්දි මාත් එක්ක ඕන කට්ටක් ගන්න දෙන්නේ කෙටියා සමිඳු පැහැසරයි මලින්ද සම්පතුයි ඒ දෙන්නත් එක්ක තමයි මේ ගමන පටන් ගත්තේ ඊට පස්සේ දැන් ටීම් එකේ 15 දෙනෙක් වගේ ඉන්නවා අපේ ප්‍රොඩක්ෂන් එකේ ඒවි අක්කා නිසල් මල්ලි කවීෂ මනුල නදුන් ඒ වගේම නිසල් මල්ලි කවීෂය තමයි මට මේ දවස්වල ගොඩක් හෙල්ප් එකක් දෙන්නේ ස්ටුඩියෝ එක හදන්නත් ගොඩක් උදව් කරේ දෙන්නා ඒ කට්ටියත් එක්ක තමයි ගමන ඉස්සරහට යන්නේ ඒ ඊට අමතරව වීඩියෝ පැත්තෙන් ඉන්නේ දුනිතයි ජනිතයි වීඩියෝ පැත්තෙන් ඉන්න අපේ ප්‍රොඩක්ෂන් එකත් එක්ක බලමු ඉස්සරහට ලොකු වැඩ ටිකක් වෙයි ප්‍රොඩක්ෂන් එක වෙයි ඔන්න එහෙම තමයි තරුක කියන්නේ හරි තරුක අපි දැන් අන්තිම ස්ටෙප් එකේ ඉන්න නිසා ප්‍රෝග්‍රෑම් එකේ මම ඔන්නවට චාන්ස් එකක් දෙනවා ඔයාගේ ෆෝන් නම්බර කියන්න පුළුවන් ෆොටෝ ෂූට් කරන්න කැමති ඒත් එක්කම තමන්ගේ වෙඩින් එක ඒ දවස ලස්සන කරගන්න කැමති ඔන්න සාමාන්‍ය ෆොටෝස් කියන දේනේ අපිට අන්තිම ඉතුරු වෙන්නේ කොච්චර සල්ලි වියදම් කළාත් අන්තිම අපි වියදම් කරන ෆොටෝස් වලට මොකද අපිට මරණකම් ඉතුරු වෙන ওই ෆොටෝස් ටික විතරයි ඉතින් ලස්සන ෆොටෝස් කරගන්න ඕන ලස්සන වීඩියෝ එකක් කරගන්න ඕන ඕගොල්ලන්ට තරුක මයදුන්නව කන්ටැක්ට් කරගන්න පුළුවන් ඔන්නවට චාන්ස් එක තියෙනවා Facebook page එක කියන්නේ ඒත් එක ෆෝන් නම්බරේ කියලා කට්ටිව කන්ටැක්ට් කරගන්න Facebook page දෙකක් තියෙනවා wedding photography වලට වෙනම එකක් ඇදුවා wedding one plus කියලා අනිත් එක one click production sl ඒ දෙකෙන් අරහ පුළුවන් මාව ආයතන සම්බන්ධ කරගන්න මගේ ෆෝන් නම්බර එක 071 123 25 29 අයිත් කියන්නේ 071 123 25 29
ඔන්න ඔය විදිහට තමයි තරුකව ඔයගලන්ට කන්ටැක්ට් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඉතින් අදට යන්න කාල වේලාව හරි ඊට කලින් තරුකෙන් අහලා දැනගන්න ඕනේ චැට්වි ශෂි කියන ප්‍රෝග්‍රෑම් එක ගැන මොකද හිතුවේ? චැට්වි ශෂි ප්‍රෝග්‍රෑම් එක මම YouTube එකේ බලනවා ගොඩක් වෙලාවට. මටත් හිතුණා මේකට යන්න චාන්ස් එකක් හම්බුනොත් හොඳයි කියලා. ඒක අවංකෙම සේ මේ ඔයාගේ මාර්ගෙන් කොහොම හරි මට චාන්ස් එක හම්බුණා. ඒකට මම ගොඩක් ස්තුති කරනවා ඔයාට. ප්‍රෝග්‍රෑම් එක හොඳයි. ප්‍රෝග්‍රෑම් එකකින් අර ශේෂ්ත්‍රයට එන අයට ඉන්න අයට එන අත්වැලක් වෙනවා ශේෂ්ත්‍රයෙන් තවදුරටත් ඉස්සරහට යන්න. මේ වැඩසටහන මීට වඩා තව හොඳට කරන්න කියලා මම සුබපතමි. හරි. ඔන්න ඔය විදිහට තමයි ඉතින් තරුක සුබපතමි කරන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එකට. එහෙනම් ඉතින් අදට යන්න තමයි හදන්නට කලින් කියන්නට ඕනේ තරුක ඔයාගේ තරුක මායාදුන්න. ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න එතකම් ස්ටුඩියෝ එකේ වැඩ අනිත් ඔයා ඊළඟට තියන්න හැම ස්ටෙප් එකම හරියන්න කියලා ඔන්න අපේ යාල් ටීවී ක්‍රූ එක මාට විශ් කරනවා. එහෙනම් ඉතින් තරුකයි මම යන්න තමයි හදන්නේ. ඊට කලින් කියන්නට ඕනේ ප්‍රෝග්‍රෑම් එකේ මොන හරි වෙනස් වෙන්න ඕන නම් ඔයගොල්ලෝ කැමති ගෙස්ට් කෙනෙක් ඉන්නවා නම් ඔයගොල්ලෝ ඒගොල්ලන්ගේ දේවල් දැනගන්න කැමති නම් කලාලෝකේ වෙන දේවල් දැනගන්න කැමති නම් අනිවාර්යයෙන්ම මට මැසේජ් එකක් දාලා තියන්න 0756 756 750 තමයි අපේ දුරකථන අංකය. එහෙනම් ඉතින් ඔන්න ශෂි තරුකයි අදට යන්න තමයි හදන්නේ. අපි දෙන්න ගිහින් එන එකයි හැමෝම සතුටින් පරිස්සමට ඉන්න ඕනේ. හැමෝටම ජය වේවා.